ආයුබෝවන් සැමට කලින් පුවත් ගෙනෙන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත සජිත්ගේ රැලිය අද කුරුණෑගලදී තමා අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකෙක් විපක්ෂ නායක කියයි සජින් වාස්ට අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසු අප මත මුදා හැරේ වාචික ප්‍රශ්න වාරයේදී පිළිතුරු දෙන්න ඇමතිවරු නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල්ගෙන් චෝදනාවක් දිනය පාර්ලිමේන්තුවේ ඉතාම කළු දිනයක් වෙන මොකද කිසිම ඇමතිවරයෙක් එකදු ප්‍රශ්නකටවත් පිළිතුරු දීමට නොපමිණි දවස වෙනවද පාර්ලිමේන්තුව ප්‍රථමයෙන් දේශීය පුවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කරන්නේ ඉල්ලා සංවිධානය කෙරෙන තවත් ජන රැලියක් කුරුණෑගලදී අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම් කරන ලෙස බලකරමින් පවත්වන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි. කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද පස්වර තුනට පමණ මෙම රැලිය ආරම්භ වීමට නියමිත අතර ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති අමතිවරුන් පිරිසක් එක්වීමට නියමිතව තිබෙනවා. තමා අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. नियम दवसा जनाधिपति ये दवास अभी सूदान कथा कर पाक्षा ये पाक्षिक वग गीम पक्ष नायक वग गीम अभी सूदान ऊने चंदेट अभी सूदान ආදේශීය සභාවේ වා පළාත් සභාවේ වා පාර්ලිමේන්තුවේ වා උණයකට ලෑස්. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක. ඔව්. ඔබතුමා ආරාධනා කරා. අදත් උපදේශක. සම්මේලනයේට. හැබැයි සම්මේලන ආරාධනා නැහැ. බලමු. එල්පීජියෙන් එක තීන්දු කරන්න අමාරුයි. හැබැයි එල්පීජිය කියන්නේ නිකන් පොඩි ආදේශ සභාවක් නේ. ජයග්‍රහණයේ කළ හැකි රටට කැමැත්තක් ඇති ජනාධිපති අපේක්ෂකයෙකු සුදුසු වේලාවේදී ඉදිරිපත් කරන බව අමාත්‍ය රවි කනුනායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෝට්ටේ රජමහ විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අප පක්ෂයක් වශයෙන් ඒක ජයග්‍රහණය කරන්න එල්පීටී ප්‍රදේශසභාව ජයග්‍රහණය කරන්න जनाधिपति පක්ෂයෙන් ජනතාවට අවශ්‍ය ජයග්‍රහණය කරන්න පුළුවන් රටට ඇල්මක් ඇති පුද්ගලෙක් අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේක මේ එක්කෙන දෙන්නෙක්ගේ ස්වරූපර නෙමෙයි වැඩක් කරන්නේ. මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසු ඔහු අපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කලසීමාව තුළ නීති විරෝධී ලෙස රුපියල් කෝටි 30කට අධික මුදලක් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසුව ඔහු අපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගුණ කර තිබූ අධිචෝදනා පත්‍ර බාර දීම සිදු කෙරුණා. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 5ක මුදල්
ලැප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහතිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිල්ල සලකුණු ලබාගෙන වර්තාවක් කැඳවන ලෙසද නියෝග කළා. විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් පළපත්‍රයක් තිබේ නම් එය අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතු බව නියෝගයක් කළ මහතිකරණ විනිසුරුවරයා විදේශගත වීමට අවශ්‍ය නම් අධිකරණයේ අනුමැතිය ලබාගෙන එය කළ හැකි බවයි කියා සිටියේ. අනතුරුව නඩුව නැවත ඔක්තෝබර් මාස පළවෙනිදා කැඳවීමටද නියම කෙරුණා. මාවනලේ ප්‍රදේශයේ බුදුපිණිම් වලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින කාන්තාවැතුළු සැකකරුවන් 14 දෙනා අද උදැසන මාවනල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. 2019 ජනවාරි මාස 2 වනදා ඊට ආසන්න දිනයකදී මාවනලේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදුපිණිම් වලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් බවුන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය බුද්ධි සේවය හා මාවනලේ පොලිසිය ඒකාබද්ධව සිදු කළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු වුණා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්න සියල්ලටම පාහේ පිළිතුරු ලබා දීමට රජය නියෝජනය කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව වෙත නොපැමිණීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි අප්‍රසාදය පළ කළා. මාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න දයසිරි ජයසේකර මැතිතුමා ගරු විදුරු සංදේශ විදේශ රැකියා ක්‍රීඩා මාධ්‍යමගෙන් ඇසීමට චමේන්ද විජේසිරි මැතිතුමා මම අහන කරු කතා නැහැ අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් පාන අමාත්‍යමගෙන් ඇසීමට ගරු පද්මදේශ උදේශාන්ත ගුණසේකර මැතිතුමා ප්‍රශාංක පහ ගරු ආනන්ද අලුගමගේ මැතිතුමා අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු උපදෙස් පාන සමග ප්‍රශාංක 6 ගරු සුසන්ත පුංචිරේ මැතිතුමා ගරු මුදල් අමාත්‍යමගෙන් ඇසීමට මාසයක් කල් ඉරොස් වාසුදේව නායකකාර මැතිතුමා මේ ගරු නගර සරසම් ජයසප්පා දෘෂ අධ්‍යාපන ඇමතුමා නැසීමට ප්‍රධාන සංවිධායකතුමගේ සටහනක් තියෙනවා අමාත්‍යංශයට අදාළ නොවන බව දන්න. මොහම්මද් නසීර් මැතිතුමා ප්‍රශාංක 10 ගරු බිමල් රත්නායක මැතිතුමා මම අහනවා ගරු කතා. ගරු රාජ්‍ය පරිපාලන ආපද ක්‍රමන කරන ප්‍රශාපතංගන්ද නැමතුමා නැසීමට මාසයක් කල් වේ. ප්‍රශාංක 11 ගරු උෂාක් රහමාන් මැතිතුමා ප්‍රශාංක 12 ගරු වෛද්‍ය නරේන්ද්‍ර ජයසිරි මැතිතුමා ප්‍රශාංක 13 ගරු රෝහිත් අබේගුණ මැතිතුමා ප්‍රශාංක 15 ගරු කනක හේරත් මැතිතුමා ගරු ඉඩම් පාර්ලිමේන්තු उत्तर असाधारण मंत्री මැතිතුමා පැහැදිලිව කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ වැඩවලට ප්‍රකෘතාවේ දෙන්න කියලා. ඒකේ තුමා නිරන්තරයෙන්ම පක්ෂනායක රැස්වීමේදී කියනවා you must give priority to parliament work. ඒව කළා තමයි අනිත් වැඩවලට යන්න ඕන. නියෝජ්‍ය කතානතුන් දැන් ඇමතිවරයෙක් නොවන මන්ත්‍රීවරයෙකුට තමා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් තියෙන අයිතිවාසිකමක් තමයි මේ ප්‍රශ්න අහන්න අවස්ථාව ලැබීම. එතකොට මේ ප්‍රශ්නයක් අහන්න දැම්මහම අපිට මේ සාමාන්‍යයෙන් මාස 6ක් විතර ගිහිල්ලා ඉන්නේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් දැම්මහම අවුරුදු 2කට වැඩි ඉන්න ඕන. දැන් මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් දාලා තිනවා දහම් පාසල අධ්‍යාපන ඉරුදට අනිවාර්ය කරන්න කියලා අවුරුදු 2කට වැඩි තාම ටේබල් කරලා නැහැ. අඩුම තරමෙන් ඇමතිවරයාට එන්න බැරි නම් ඇමතිවරයා විදේශගත වෙලා ඉන්නව නම් ඒ ප්‍රශ්නෙට අදාළ පිළිතුර සභාගත කිරීමේ වගකීමක් කොහේ ඒගොල්ලන්ට තියෙන්න ඕන. ඉතින් ඒක කරන්නේ නැත්නම් මේක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. මම මේක පිළිගන්නවා. ගරු දයසේ ජයක්‍රම මැතිතුමා අපි මේ උදේ ඉඳලා මෙතෙන්ට එනවා දවස් ගානේ අනිත් ප්‍රශ්න දාලා. සත් ජාතික පක්ෂයේ ඇමතිවරුනේ මේ නැති වෙලා තියෙන්නේ අපේ නෙමෙයිනේ. ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තියෙන අර්බුදයක් මේ තියෙන්නේ. ඉතින් ඉස්සලා මේ ජනාධිපති අපේක්ෂක තෝරගන්න බැරුව මේ දුවලා හරියන්නේ මේ දැන් අද ඔක්කොම ගිහිල්ලා කුරුණෑගල මේ කිරියල් ඇමතුමා හැමදාම අපිට ඉන්නව ඇත්තටම කවදාත් ඉතුමා මේ එන්නේ නැතු ඉන්නේ පාර්ලිමේන්තුවට අනික් කට්ටිය ඔක්කොම කුරුණෑගල ගිහිල්ලා ඉතින් ඔක්කොම මේ ප්‍රශ්න විසඳගෙන පාර්ලිමේන්තුවෙ එන්න නැත්තම් මේ ඔක්කොම මේ කාණේ පැහැදිලි කර මැතිතුමා අද විතරක් නෙවෙයි මේ දිගින් දිගට මේ ප්‍රශ්නේ ඇති වෙන මම හිතන්නේ කිරියල් ඇමතුමා සභාවේ ඉඳගෙන කියනවා අගමැතිතුමා මේ නියෝගය කරලා තියෙනවා මමත් එක්සත් ජාතික පක්ෂයෙන් දන්නවා හැබැයි අගමැතිතුමා කියන දේ මේ පාර්ලිමේන්තුවෙ ඉන්න ඇමතිවරුවත් මන්ත්‍රීවරුවත් අහන්න නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ හැබැයි අපි කනගාටු වෙනවා මේ මහජන මුදල් විශාල ධනස්කන්ධයක් දවසකට මේ පාර්ලිමේන්තුවේ රැස් කිරීම සඳහා වියදම් වෙනවා. පාර්ලිමේන්තුව කල් දාලා මේ මැතිවරණයට ඔක්කොම දුවලා මැතිවරණකින් ආණ්ඩුවක් තෝරගෙන මේ කටයුතු කරමුයි කියන යෝජනා මම කරනවා. මොකද ජනාධිපතිතුමාටත් මේක අපි වාර්තා කරමු. අපි පිළිතුර අහන්නේ අමාත්‍යංශයේ. පිළිතුරු සපයන්නේ අමාත්‍යංශයේ නිලධාරී. ඒ නිලධාරීන්ගේ වගකීමක් තිබුණා නම් අද මේ පිළිතුර එවලා තිබුණා නම් ඇමතිවරයා නැතත් සභානායකතුමාට තිබුණා ඒක දෙවෙනි වටේ හෝ සභාගත කරා. අපි යවන පිළිතුර නිසි ආකාරයට නිසි වෙලාවට නොපෙනෙන්නේ යම් යම් අමාත්‍යංශවල තියෙන දුර්වලතාවය කියන කාර්යය මම දකිනවා.
විසියෙක්වෙනිදා ඇතිවුණු පාශකු ප්‍රහාරයේ 264 දිනෙකට රුපියල් 105 ගානේ වන්දිගවන්න ආණ්ඩුව තීරණය කළ තිබුණයි කියලා කියලා තිබුණා. නමුත් අත්‍යවශ්‍ය වශයෙන් වන්දිග වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 105 ගානේ 20 දිනෙකට. තුවාල වුණ කට්ටිය පිළිබඳව රුපියල් 50,000ක් ලබා දෙනවායි කියලා 101 දිනෙකගේ තොරතුරු තිබුණලු. නමුත් ඒකෙන් වන්දි ලබා දීලා තියෙන්නේ ඊටාම 6 දිනකෝ 7 දිනෙකට. කාදිනලුන්නාංශෙත් මේ සම්බන්ධව දිගින් දිගටම කතා කරනවා. අත්‍යවශ්‍ය වශයෙන් අවසානයේ බයින්නේ දේශපාලඥයන්ටත් බයිනවා, ජනාධිපතිතුමාටත් බයිනවා, ආණ්ඩුවටත් බයිනවා, මේ සියලු දෙනාට බයිනවා මේක. මම අහන්න කැමතියි ආණ්ඩුවේ අපේ සභානායකතුමාත් ඉන්න නිසා දැන් ඇත්තටම මේ ප්‍රහාරය නිසා ඇති වෙලා තිබෙන මේ කතෝලික ජනතාවගේ තියෙන වේදනාව වුණත් ඇත්තටම වන්දිනෝ ලැබීම නිසාත් ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳව මම හිතන්නේ මොකක් හරි ආණ්ඩුව විදියටත් පාර්ලිමේන්තුව විදියටත් යම් වැඩපිළිවෙල සකස් කරන්න වෙයි. මොකද වෙලා තියෙන පාර්ලිමේන්තුවේ බෝම්බ ගන්න කියලා දැන් කියන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි මට දැන් ලැබිලා තියෙන තුඩර 90% ගෙවලා තියෙනවා වන්දි. හැබැයි ඔතුවා කියනවා වන්දි කියව නෑ වන්දි කියලා නෑ කියලා විවාදයක් ගන්න. එතකොට ඔක්කොම හෙලිදරව් වෙන නිසා බට විවාදයක් ගන්න. ලබන සතියේ අපි දෙන්න සූදානම් ඉක්ම විවාදයක් අරගෙන ඔබතුමා නන්ටි කියලා හෙලිදරව් කරන්න. එතුමා කියනවා නම් ගෙවල් නෑ කියලා විවාදයක් ඉල්ලලා අපිට ඒ කරුණු ඉදිරිපත් කරන්න. මොකද අපි කැමති වන්දි දෙන්න. මම ගම්පාදිස්ත්‍රික්කේ කටුව පිටියේ මියගිය සියලුම දෙනාට දීලා තියෙනවා දාසිරි ජයසරක මන්ත්‍රීතුමා දෙන්න අය නැති පවුලේ කිසිවෙක් නැති කීපයක් තියෙනවා. දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් අපි ප්‍රශ්න කළා. අපි රැස්වීමක් තිබ්බා. ලබා දෙන්න අය නැති පවුල් කීපයක් විතරයි. ඒ කියන්නේ පවුල් 5කට අඩු ප්‍රමාණයක් පමණයි වන්දි දෙන්න තියෙන. අනිත් සියලුම දෙනාට ගම්පාදිස්ත්‍රික්කේ දීලා කටුව පිටියේ සිද්ධියේ. ශ්‍රී ලංකාවට සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදා කර ගැනීම දෙසා කෙටුම්පත ඉදිරිපත් කිරීම පසුගිය දා සිදු වුණා. ශ්‍රී ලංකාවට සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදා කර ගැනීම උදෙසා වන පක්ෂ දේශපාලනයෙන් තොර නව දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කිරීම පසුගිය දා කොළඹදී සිදු කෙරුණා. ඒ මහා සංඝරත්නයේ ප්‍රමුඛ අන්‍යාගමික නියෝජිතයින්ගේ මූලිකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සහ මාතෘභූමිය එක්සේසත් කිරීමේ මෙහෙයුම එක්ව මෙය සංවිධානය කර තිබෙනවා. අපි අනාගත පරපුර අපට ශාප කරයි. අපේ මුතුන් මිත්තෝ, අපේ තාත්තලා සීයලා මොකද්ද කළේ මේ රට විනාශ වෙනකන්, මේ රට වහල් වෙයි කියලා අපට ශාප කරයි. දේශපාලකෝ කල්පනා කළේ රටේ ලාභය නෙවෙයි සාක්කුවට වැටෙන ලාභය. මාසෙකට රුපියල් කෝටි 28ක් ලාභයි මේ දවස්වල. මාසෙකට අවුරුද්දකට රුපියල් කෝටි 300ක් ලාභයි මේ දවස්වල. මොකෙන් දන්නවද? පළාත් සභා නැති නිසා. දැන් මහා පරිමාණයෙන් ඉල්ල හිටන පරාසභාව ඕන 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 ඕනගේ. මේ වෙන පිට දේශපාලනේ අපේ රටේ ඇත්තටම විනෝදාංශයක්. අපි හවස් වෙද්දි ටීවී ළඟට යන්නේ මේ පොඩ්ඩක් විනෝද වෙන්න. එකිනෙකනට උත්තර දෙන්න හැටි විශ්වාසය ගොඩනගන්න ඕන. අපිට දැන් ඇති වෙලා තිබෙන්නේ හැම අවුරුද්දෙම ඡන්දෙද්දි අහලා අවුරුදු එකමාරක් ඇද්දි ඒ කියපු කිසි දෙයක් මතක නැහැ. ඒ ට්‍රස්ට් එක බිඳලා තියෙන්නේ. ඔබේ මතය දැනුම මත පදනම් නොවෙන හැම වෙලෙම කරන්නේ ගොසිප් කරන එක. අපි පහකට සැරයක් මාර පිළුවෙලට අඳිනවා. ඇඳුම් පෙන්වන්න බෑඳ ගන්නවා. ආයේ ඊළඟ සැරේ වෙදි තමයි මතක් වෙන්නේ අවුරුද්දක් විතර ගියාම මෙන්න හලෝ ඇඳ නේද කියලා. දේශපාලනය කියන එක නෙමෙයි පක්ෂ දේශපාලනය කියන එක මං තුච්ච කොට සැලකුවා. දැන් තියෙනවා කියන එක නෙමෙයි මේ විනාශයට හේතු හොයලා හේතු ඉවත් කරන එක. අද රට විනාශ කළ ඉවරයි. රට කියන අදහ ඉවරයි. ඒ මදිවට හේතුව මේ රට දැන් මේ රටේ මිනිසුන්ගේ නෙමෙයි. ඒ නිසා මේ රට වැටිච්ච තැන ඇති පක්ෂ දේශපාලනයෙන් තොර ග්‍රාම ස්වරාජ්‍ය වලින් හැදිච්ච පොදු රාජ්‍ය මණ්ඩලයක් බවට මේ ශ්‍රී ලංකාව පරිවර්තනය කළා. මේ රටේ සත පහක් පිට රටින් ණයට ගන්නේ නැතුව මේ රට හදන්න පුළුවන්. ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තුළින් රට දිනවන්නේ කෙසේද පිළිබඳව සීතීවී ඔස්සේ ඒ රාත්‍රියේ විකාශය වූ සුලිය දේශපාලන වැඩසටහනින් සාකච්ඡාවට ලක් වුණා. එදා ජනාධිපති මැතිවරණය වෙනකොට අපේ රටේ තිබුණු දේශපාලන හා සමාජීය තත්ත්වය ගැන අපි සියලු දෙනාම දන්නවා. අපි එතකොට එදා ඒ ජනාධිපති මැතිවරණය වෙනකොට අපි දන්නවා විශේෂයෙන්ම අද ජනාධිපති මැතිවරණය එන්නත් කලින් නාම යෝජනා දෙන්නත් කලින් විපක්ෂය අද අපේක්ෂකයා නම් කරලා තියෙනවා. අද අපිට තියෙන්නේ අනාගතය ගැන හිතන්න. එතකොට අපි මේ ලබාගත්ත ජයග්‍රහණ ආරක්ෂා කරගෙන මේ රට තවත් අපි ඉදිරියට ගෙන යනවද? එහෙම නැත්නම් මේ රට නැවත අපි ඒ ජයග්‍රහණ හකුලගෙන අපිව ආපස්සට ගෙන යන්න පුළුවන් බලවේගය වලට නැවත අපි මේ රට ගෙන යන්න ඉඩ දෙනවද කියන ඒ තීරණාත්මක අවස්ථාවේ තමයි අපි මේ ඉන්නේ. ජනතාවට මුල ඉඳලම මේ ආණ්ඩුව ගමන් කරපු මාර්ගය පිළිබඳව
ලොකු කලකිරීමක් තිබ්බා. ආර්ථිකේ කඩාගෙන වැටෙන හැටි ජනතාව දවසින් දවස දැක්කා. ණය අරගෙන කරපු කිසිම ව්‍යාපෘතියක් නැහැ. ණය ගත්තයි කියලා මේකට වැඩිය ණය ගත්තා. අනකොට කතා කරා අධ්‍යාපනයේට මොනවද කතා කරේ 106ක් ආයවැයෙන් අධ්‍යාපනයේට වෙන් කරනවායි කියලා කිව්වා. හැබැයි ඒ සේරම කතා බොල්ඩුණා. ඒකක්වත් සිද්ධ වුණේ නැහැ. මිනිස්සුන්ට එන්න එන්න ජීවන බර වැඩි වුණා. ඒ වගේම තමයි ප්‍රධාන සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් මේ රට දැවැන්ත විදිහට කඩාගෙන වැටුණා. ඒක දැක්ක අය තමයි දොමගහත්ත මහත්තයා ඒ නායකයාගේ අගේ තීරලා දවසින් දවසේ නායකත්වයක එකතු වෙලාද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ණය ගෙවන්න තිබෙන එකම ක්‍රමය තමයි මේ රටේ ජනතාව භාණ්ඩාගාරයට බදු හැටියට එකතු කරන මුදල් තමයි අපි ණයයි පොලියයි ගෙවන්න යොදවන්නේ. දැන් අපි කොතනද ඉන්නේ කියලා බැලුවොත් එහෙම 2018 එතකොට දැන් මේවා ගෙවන්න තියෙන්නේ අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් නම් අපේ බදු මුදල කීයද? සියලු දේට බදු ගහලා ආණ්ඩු එකතු කරගත්තේ 2018 අවුරුද්දේ බදු හැටියට රුපියල් බිලියන 1932යි. එතකොට මේ ණය කන්ද ගොඩ ගහලා තියෙන්නේ ඇත්තට වැඩ කළා නෙමෙයි. මේකෙන් පහෙන් එකයි හයෙන් එකයි වැඩ කළා තිබෙන්නේ. ඉතුරු ටික කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? ඉතුරු ටික තමයි ගසා කෑම කියලා කියන්නේ. අන්න ඒකත් අපේ රටේ ජනතාව ගෙවනවා. ඒකයි මේ ජනතාව ගෙවන බදු රුපියල ඒ ජනතාවගේ අධ්‍යාපන සෞඛ්‍යයට පොඩි පාර හදන වියදම් කරන්න බැරුව බදු ටික වියදම් වෙනවා. අපි ඒ මේ ව්‍යාපෘති කරපු ඇමතිවරු සහ නිලධාරීන් කරපු ගසා කෑමටත් අපි ගෙවනවා. ඒකයි මේ ලතින් ප්‍රශ්නේ. අපිට දැන් තියෙනවා සංසන්දනාත්මකව බලන්න අපි කොහෙද ඉන්නේ මේ රටේ අධ්‍යාපනය පිළිබඳව, සෞඛ්‍ය පිළිබඳව, කාන්තා අයිතීන් පිළිබඳව. එතකොට අපේ යටතල පහසුකම් පිළිබඳ සංසන්දනාත්මකව රටක් හැටියටත් කලාපය හැටියටත් ලෝකයේ අනිත් දින ප්‍රවණතාවයත් අනුව අපිට සංසන්දනය කරන්න. අද අපි හිර වෙලා තිනවා. මොකද අලුත් තාක්ෂණයත් එක්ක මේ ලෝකේ වෙනස් වීමත් සමග අපි කිසි රෙස්ට්‍රික්ෂන් එකක් අපි MC පරිපාලන පාලනයක් කරපු තැන් ඇවිල්ලා මුදල් ගලාගෙන එන තැන් නෙමෙයි. අපි පැය 24ම දේශපාලනය කතා කරනවා, දේශපාලඥයෝ ගැන කතා කරනවා, අපේක්ෂකයෝ ගැන කතා කරනවා, ජාතික වැඩසටහනකට ප්‍රමුඛත්වය දෙන්නේ කිරිනොච්චිය මුරුකන්නේ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා. වවුනියව දෙස සිට කිරිනොච්චිය දෙසට ගමන්ගත් මෝටර් රථයක් යාපනය දෙස සිට වවුනියව දෙසට ගමන්ගත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුරින් කිරිනොච්චිය ප්‍රදේශයේ පදිංචි දීපන් නැමැති 54 හැවිරිදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අධික වේගය අනතුරට හේතු වී ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයාගේ සිරුර කිරිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. අනතුරින් මියගිය පුද්ගලයා දේශපාලන ක්‍රියාකාරී පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. පිටිකල පොලිස් වසමේ මත්තක බඹරවාන ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු 51 වූ කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. ඓතිහාසික බදුල්ල කතරගම දේපාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දේවාල අභ්‍යන්තර අවසන් පෙරහර ඊයේ රාත්‍රී පැවැත්වුණා. බදුල්ල කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය දින 15ක් පුරා පැවැත්වීමට නියමිත අතර අද රාත්‍රියේ ප්‍රථම කුමල් පෙරහර විදි සංචාරය කිරීමට නියමිතයි. තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ නගරයේ පිහිටි බලපත්‍ර සහිතව තේකුඩු අලෙවි කිරීම සිදු කරන වෙළඳසැලක නීති විරෝධී ලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු ඉවත දමන ලද කසලතේ ප්‍රමිතිය යුතු තේකුඩු සමග මිශ්‍ර කරමින් සිටි පුද්ගලින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තලවකැලේ පොලිසිය වෙත බහර දීමට පියවරගෙන තිබෙනවා. පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ 7ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසලතේ කිලෝ 115ක්ද සොයාගෙන ඇති බවයි වාර්තා පන්නේ.
පුද්ගලයන් දිගු කලක සිට හැටන් කොටගල ප්‍රදේශය ස්ථානිකින් ඉත අඩු මිලට කසලතේ මිලදීගෙන මෙලෙස ප්‍රමිතීන් යුතු තේ සමග මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කිරීමේ ජවාරම පවත්වාගෙන ගිය බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම සැකකරුවන් තලවකැලේ ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි තලවකැලේ පොලිසිය සඳහන් කළේ. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලට අද දිනේදීත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතට සහ අම්පාර මඩකලපු යන දිස්ත්‍රික්කවලටද අද පස්වරු දෙකෙන් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර උතුරු පළාතේ සුළඟ වේගයද 5 කිලෝමීටර් 50ක් දක්වා ඉහළ යා හැකි. දැන් ලොවට අපුවත් කිහිපයක් කෙටියෙන්. නියමිත කාලයට පෙර මහමැතිවරණයක් පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය ග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දින ප්‍රතික්ෂේප කර තිබෙනවා. එකම දිනයකදී අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ලද දෙවන පරාජයමයයි. එසේම කොන්දේසි රහිතව යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතු බවට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද 27කින් ඊයේ දින පරාජයට පත් වුණා. සියත මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස මුසුම් කළ තවත් පුවත් දැනගෙන සිටි පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල විපර්යය වන www.siethanews.lk විපර්යය වෙත යලිතමම සවස 6 අපගේ ප්‍රධාන පුවත් විකාශය තුලින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.